හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට මෙන්න මේ පේන විදිහ ඇඳුම මහ ගන්න විදිහ ගැන ගොඩක් අවධානය යොමු කරන්න හිතුවා. මේ ඇඳුම කපා ගන්න විදිහ මම ඔයගලන්ට කලින් වීඩියෝ එකක link එකෙන් ලබා දෙන්නම්. Lace cotton thread තමයි මම භාවිතා කළේ. අපි දැන් බලමු කොහොමද මේ තියෙන ඉදිරිපස පළුව. මේ වගේ අපි පොඩි වී කරක් කපාගෙන තියෙනවා මේ ඉදිරිපස කොටස. මේ ඉදිරිපස කොටසෙට V shape එකක් කපාගෙන තිනවා පේසින් එක මේ විදිහට කර හැඩයෙම හිටින්න ටිකක් වැඩිපුර පහළට කපාගත්තා මේ විදිහට එක සැරයක් යටින් නමල මහගෙනක් තියෙනවා දැන් මේක තමයි අපි කරට සම්බන්ධ කරන්නේ ඊළඟට පිටුපස පළුව මේ වගේ කොටස් දෙකයි මෙතනත් කොටස් දෙකට කපලා මෙතන මැද වාසියක් තිබ්බ ෂිපර් එකක් අල්ලන්නත් පුළුවන් මම දැන් මේ හරියට අල්ල මෙතනින් බටන් එකක් දාන්න හිතන් ඉන්නේ මේ වගේ පිටුපස කොටස. මේකට අත් දෙකක් එන්නේ නැහැ. ඒ වගේම අත වට පයිපින් කරන්න අපි මේ විදිහට පයිපින් පටි කපාගෙන තියෙනවා. ඒ වගේම තමයි පිටුපස කර. අපි කර සඳහා පිටුපසට පේසිම කපාගෙන තියෙනවා මේ විදිහට. මේ තියෙන පිටුපස කර. මේ තියෙන පේසින් එක. කොටස් දෙකක් විදිහට තමයි කපාගෙන තියෙන්නේ. මේ තියෙන අපේ සාය කොටස රෙදි ඉදිරිපස සහ පිටුපස වශයෙන් කොටස් දෙක අපි රෙලි සායක් ඉනට දාන්නේ. ඒ කියන්නේ 45 බල රෙද්දෙන් තමයි අපි මේ සාය රෙදි කපා ගන්න. එතකොට මේ සාය සඳහා 45 කොටුවම හිටින විදිහට අපි තියාගත්තා රෙලි කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි ඉනේ ප්‍රමාණයට රෙලි කර ගන්නවා. ඒ කියන්නේ අපේ දැන් අපි දන්නවනේ. දැන් මේ තියෙන ඉදිරිපසනේ. දැන් ඉදිරිපසට එක කොටසක් අරගෙන මේක හීන් රෙලි කරලා මේකට සම්බන්ධ කරනවා. බලමු අපි කොහොමද මහගන්නේ කියලා. අපි දැන් මුලින්ම කරමු මේ විදියට ඉදිරිපස කොටස අරගෙන දැන් මේ පේසින් එක තියෙනවා මේ විදියට හොඳ පිටට හොඳ පිට. මේ විදියට අපි කරවටේ මහගමු. මෙතන ඔයාලට පේනවා ඇති මේ V shape එක ගාවින් අපි ඉදිකටුව ගහලා තමයි පොඩක් හරවගෙන මහගෙන ගියේ. එතකොට තමයි ලස්සනටම ගන්න පුළුවන් වෙන්නේ. දැන් කට් මාක් දාන්න. හරියට මේ V shape එක ළඟින් හරියටම කෙළවරටම කට් මාක් එක දාගන්න. ඊට පස්සේ ළඟින් ළඟින් මේ විදිහට හැමතැනටම වටේට කර කට් මාක් දාන්න. ඉදිරිපස කර විතරයි දැන් අපි මහගත්තේ. දැන් මේ කර අපිට පුළුවන් මේ පේසින් එකට අවුට් ලයින් එකක් ගහගෙන අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට හරවලා පේසින් එකට අවුට් ලයින් කරා. මේ V shape එක ළඟදී ඇවිල්ලා ඉදිකටුව මෙතනින් එතුලට ගහලා තමයි මේ අවුට් ලයින් එකත් අපි කරන්න ඕනේ. දැන් බලන්න මේ අවුට්ලයින් එක ගහපු නිසා මේ කරපටිය හොඳට හරව ගන්න අපිට පුළුවන්. දැන් බලන්න මේ මම අයන් කරගත්තාම මේ හැඩේ හොඳටම තියෙනවා. මේ තියෙන්නේ කන පිට පැත්ත. මේ තියෙන්නේ අපේ ඇඳුමේ හොඳ පිට පැත්ත. මේ බලන්න දැන් පිටුපස පළුවේ මේ නොපිට පැත්ත. මේ විදිහට අපි මැද මූට්ටු කරගත්තා. අපිට ඕලොක් මැෂිමක් නැහැ කියලා හිතුවොත් මම මේ කියලා දෙන්නේ මේ විදිහට එක සැරයක් නමල මහ ගන්න මෙතනින් නූල් එළියට යන එක පේන්නේ නැති වෙන්නේ. හරිද මේ විදිහට? දැන් මේ තියෙන හොඳ පිට පැත්ත මේ වගේ වාසිය දෙපැත්තට යවලා අපි මහගා. දැන් අපිට පුළුවන් මේකට පේසින් අපි කපාගෙන තියෙනවා මේ විදිහට. ඒ පේසින් එකෙත් යට පැත්තම එක සැරයක් නමලා නොපිට පැත්තට මහලා තියෙනවා. එහෙම මැහුවේ දැන් අපිට ඕලොක් මැෂිමක් නැහැ කියලා. නැති අයට තමයි මේ විදිහට කරගත්තහම පහසුයි නැත්තම් කැතයි අපිට ඇතුල් පැත්ත බැලුවහම. මේ බලන්න මේ වගේ හොඳ පිට පැත්තෙන් තියෙනවා. තියලා මෙතනින් මේ වැඩි කොටසක් එනවනේ. මේ වැඩි කොටස අපිට පුළුවන් මෙහෙම මෙතනින් මේ ගානෙන් ඇතුළට නමා. එහෙම නමාගෙන තමයි මෙතන කර මහගෙන එන්නේ. මෙතනදීත් අපි කට් මාක් දාලා
outline කරන්න ඕන කලින් වගේම pacing එකට. මේ වගේ හරස් පටියක් අරගෙන අපි මේ වගේ චූටි ලූප් එකක් හදා ගන්න ඕන බටන් එක දාන පිටිපස්සට මේ වගේ මෙහෙම හදා ගන්න හදාගෙන අපිට පුළුවන් මේ පැත්තේ මේක අතරට තියලා දැන් මෙතනින් බටන් එක අල්ල ගන්නවා මේ විදිහට මෙතන පොඩ්ඩක් ටැග් කරලා අපි ගමු මෙතෙන්ට අපි බටන් එකක් දාගමු. අපි දැන් ඉදිරිපස සහ පිටුපස කරමහගෙන ඉවරයි. දැන් අපිට ඊළඟට තියෙන උරහිස මූට්ටු කරන්න. හොඳ පිටට හොඳ පිට තියාගත්ත මේ විදිහට තියාගෙන දැන් අපි පේසින් එකක් විදිහට මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. දැන් මේ යට කොටසේ තියෙන පේසින් එක. මේ බලන්න මේ හොඳ පිටට හොඳ පිට තිබ්බා මේ යට පැත්තේ තියෙන පේසින් එක අරගෙන අපි මෙහෙම මේ පැත්තට නමන නමල තමයි අපි උරහිස මූට්ටු කරන්නේ එතකොට මේ නමද්දී අපි හරියට සැලකිලිමත් වෙන්න ඕන මේ මූට්ටුවට හරියටම මේ කර මූට්ටු දෙක එක ළඟට පේසින් වලින් මූට්ටු වෙච්ච තැන තියලා තමයි මෙහෙම හරවගන්නේ හරවල මෙතන හදන්න යන්නේ නැතුව පොඩ්ඩක් මෙතනින් අපිට පුළුවන් ඉදිකටුව මෙහෙම ගහගන්න ඊට පස්සේ මේව එක මත එක හරියට තියන්න. මලු දෙකයි, පේසින් දෙකයි හතරම එකට හිටින්න තියලා මේ කෙලවර ටැග් කරලා මෙහෙම මූට්ටුව දාගන්න. මේ බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම දිගාරේ. දැන් මේ බලන්න. මේ උරහිස මූට්ටු උනා. මේ තියෙන්නේ නොපිට පැත්ත. මේ විදිහට මේ තියෙන්නේ හොඳ පිට. මෙතනදී මේ එක කොටසක් පොඩ්ඩක් දිග වුණා. ඒක මට හිතෙන්නේ මේ උරහිස් දෙක එක සමානව තියෙන නැතුව ඇති. එහෙම නැත්නම් මම පටි අලනකොට පොඩ්ඩක් වෙනස් වෙනදි සාමාන්‍යයෙන් චුට්ටක් සමහර විට එහෙම එන්න පුළුවන්. අපි මහ ගන්නකොට දුර ප්‍රමාණය වෙනස් වෙනවා. මේ මුනොත් පොඩ්ඩක් ඒක ෂේප් කළා දාන එහෙම වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මේ බලන්න ඒකට හේතුව තමයි මෙතන පොඩ්ඩක් වැඩිපුර තිබිලා තියෙනවා. ඒ වගේ හැ පැත්තේ තියෙන්නේ නැති ඒක නිසා තමයි ආවේ. ඒ කියන්නේ මම මේ මහපු දුර ප්‍රමාණය මේ පේසිම අල්ලද්දි පොඩ්ඩක් අතින් වෙනස් වෙන්නේ නැති. ඒක නිසා තමයි මෙහෙම වෙන්නේ. ඔයගලන්ටත් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම බලලා මහන්න. දැන් ඔයාලා මේකත් බලන්න. මේ විදිහට දැන් හොඳ පිටට හොඳ පිට මේ අනිත් උර හිස. මේ විදිහට යට පැත්තේ තියෙන පේසින් එක ගත්තා. මේ කොටස් දෙක මෙහෙම එක මත එක තියා ගන්නවා හරියටම. ඊට පස්සේ මේක නමනවා.
මේ වගේ අපි මැහුම් වාසි අඟල් භාගයක් විතර තියෙනවනේ ප්‍රමාණය එහෙම හරියටම අරගෙන මේ විදිහට තමයි උරහිස් දෙක මූට්ටු කරගත්තාම තියෙන්නේ මේ ඉදිරිපස කර මේ පිටුපස කර දැන් අපිට පුළුවන් මේ අත් දෙක විතර වටේට පයිපින් පටියක් යොදා ගන්න අත් දෙකට අපි දැන් බලමු මේ විදිහට හොඳ පිට හරවලා මේ වගේ පයිපින් පටිය අඟලක විතර පල්ල පටියක් අපි හරස් පටියක් කපාගෙන හොඳ පිට පැත්තෙන් තියලා ඉස්සර වෙලාම අල්ලගෙන යමු මේ විදිහට අල්ලගෙන අපි දැන් පයිපින් කරන්න යන්නේ ඒ නිසා කට් මාක් දාන්න නැහැ කණ පිට පැත්ත හැරෙව්වා ඊට පස්සේ මේ විදිහට එක සැරයක් මේ මැස්ම ගාවටම වගේ නමනවා නමලා නැවතත් ආපහු මැස්ම දක්වා නැමුවහම අපිට ලේසි එකම ප්‍රමාණයට මැස්ම දක්වා නමා ගත්තහම එතනින් මේ විදිහට මහගෙන යන්න පුළුවන් මේ රෙදි කොටස අදින්න එපා මෙහෙම ගානට නමා ගත්තා ඊළඟට ඒක ආපහු දෙකට නැමුව මේ විදිහට අපිට පේනවා මේ බලන්න දැන් අපිට පැත්ත මේ තියෙන්නේ මේ පිටුපස මේ තියෙන්නේ හොඳ පිට පැත්ත දැන් අපිට තියෙන්නේ සාය පළු දෙක ඉදිරිපස සහ පිටුපසට රැලි කරලා මේනට සම්බන්ධ කරා දැන් බලන්න රැලි කරගන්න විදිහ අපි දුරස් නූල දාලා රැලි කර ගන්නකොට දැන් මේ පොඩි බබෙකුට නිසා රැලි ගොඩාක් දුරස් නූල ගහලා රැලි කරත් 45 පාල රෙද්දක් නිසා රැලි ගොඩාක් එන්න පුළුවන්. එතකොට මෙතන කැත වෙනවා. මෙහිම රැලි ගොඩවල් ආවහම. ඒක නිසා අපිට කොටුව වැඩියෙන් තියෙන අවස්ථාවක මේ වගේ දුරස් නූල දාන ගමන් තැනින් තැන මේ වගේ රැලි කර ගන්න පුළුවන්. ටිකක් දුරට ඇවිල්ලා ආපහු එක සමාන දුරින් අපි ලකුණු කරගෙන අපිට පුළුවන් මේ වගේ පොඩි වැල්ලකුත් තියමින්ම යන්න. එතකොට එහෙම කරගත්තහම එන රැලි ප්‍රමාණය ඉනෙන් ගොඩක් අඩු වෙනවා. යට කොටුවෙන් තිබ්බට ඉන ගාවර ගුලි වෙන එක රැලි ගොඩක් ඇවිල්ලා ගුලි වෙන එක වළක්ව ගන්න පුළුවන්. හැබැයි මේක තියනකොට එක සමාන දුරින් තමයි මේ රැලි ටික තියාගන්න ඕන. දැන් දාන්නවා මේ විදිහට මැද කට් මාක් එකකුත් මම හරියටම දාගත්තා මේක ප්‍රයෝජනවත් වෙනවා රැලි බැලන්ස් කරගන්න අපිට මේ සාය මැද ඊට පස්සේ අපි උඩ පැත්තේ මෙහෙම නූල අරගෙන මෙහෙම රැලි කරන්න මේ විදිහට රැලි හදාගන්න මේ බලන්න මේ විදිහට අපි රැලි හදාගන්නවා දැන් මෙතෙන්ට ගොඩාක් ලොකුවට රැලි එන්නේ අපි අර රැලි තියපු නිසා දැන් මේ ප්‍රමාණයට අපි හදාගෙන දැන් මේ දෙක සම්බන්ධ කරනවා හොඳ පිට තියලා එතෙන්දිත් මේ කොටසෙත් මැද කට් මාක් එකක් මම දාගත්තා මෙතනත් තියෙනවා අපේ මැද කට් මාක් එකක් එතකොට මේ කට් මාක් එක මෙතෙන්ට එන විදිහට තියාගත්තාම රැලි බැලන්ස් වෙලා එනවා කියලා අපිට තේරෙනවා තව දෙයක් ඕගොල්ලන්ට කියන්නම් දැන් මෙන්න මේ කෙලවර අංශය පැත්තෙන් අපි රැලි ගොඩාක් කෙලවරට වෙනකන් තියන්න එපා දෙපැත්තේ අපි අඟලක වගේ මැහුම් වාසි තියෙනවනේ නිසා ඒ හරිය යන්තම් වගේ රැලි තියන්න ඊට පස්සේ තමයි මේ හරියට එද්දි රැලි ටික සාමාන්‍ය විදිහට තියාගත්තේ. දැන් මේ මහන ගමන් පවා මෙතන රැලි ටික ලස්සන්ට මේවා මෙහෙම අතින් හදන්න. හදලා තමයි මහන්න ඕන. මේ තියෙන අපි සම්බන්ධ කරගත්තට පස්සේ මේ තියෙන කණ පිට පැත්ත. මේ පිටුපස පළුව මේ වගේ රේන්ද කොටසක් අරගෙන මම මේනට උඩින් තියලා මේ වගේ සම්බන්ධ කරගන්න හදන. එතකොට තවත් මේ ගවුම ලස්සන වෙනවා. අපි දැන් අංශ දෙපැත්ත මූට්ටු කරලා වාටිය ගහගමු.
මේ තීනේ අපි මහගත්ත ඇඳුම මේ ඇඳුම කපන විදිහ මම ඔයගලන්ට වෙනත් වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා මම ඒකේ link එක දාන්නම් ඒකෙන් බලා ගන්න මෙතනදී අපි මහන විදිහ ගැන තමයි ගොඩක් අවධානය යොමු කරේ ඔයගලන්ට වෙන ඇඳුමක් වුණත් කපන්න දන්න කෙනෙකුට මේ විදිහට මහ ගන්න මම හිතනවා ප්‍රයෝජනවත් වේවි කියලා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න ඒ වගේම share කරන්න යාළුවොත් එක්ක තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න තවත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසකදී නැවතත් හම්බෙමු.